අයිබෝවන් දුවේ අද අපි කතා කරන්න යන්නේ අපිට බොහොම සමීපවම සාහිත්‍යවේදිය ගැන. ඔහු අධ්‍යක්ෂින් බොහොම තිබුණ අපේ සමාජයේ බිම් මට්ටමේ. ඔයාලා අහලා ඇති බිම් මට්ටම කියන වචනේ. ඒ කියන්නේ නිලධාරී කණ්ඩායමේ නෙමෙයි ඊට පහළ ආයතනවල තියෙනවනි ස්තර කීපයක්. ආයතන ප්‍රධානියා ඉන්නවා, දෙවනියා ඉන්නවා, තුන්වෙනියා කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඊට යට සීසී නැත්තම් චීෆ් ක්ලර්ක් ප්‍රධාන ලිපිකරුවගේ අය ඉන්න පුළුවන්. ඊට යට ලිපිකරුව කාකාස නැත්තම් පියන් මහත්තයා ඒකම මුරකරුව වගේ හැම ස්තර කීපයක් තියෙනවා. ඊටත් පහළ මිනිස්සු තමයි සාමාන්‍ය අපි ඕගොල්ලන් වගේ මිනිස්සු. එහෙම මිනිස්සු අතර ජීවත් වුණු බොහොම නිහතමානී ගුණයක් යුක්ත නිලධාරියෙක්. ඇත්තටම සාහිත්‍යවේදියෙක් ගත්තාම ඔබ අපි උනා සාහිත්‍ය ගත්තාම මිනිසා මනස උසස් නිසානේ මිනිසා කිව්වේ. ඒ උසස් වූ මනස මට සිලුට කරන්නේ සාහිත්‍යයේ. මා දකින්නේ එහෙම දෙයක්. සාහිත්‍යවේදියා අපි දකින දේම ඊට බොහෝ එහා ගිහිල්ලා දකිනවා. එයාට පුළුවන් ලෝකේ ෂණිකව එහාට මෙහාට යන්න, ඉදිරියට යන්න, පසු ආවර්ජනයක් කරන්න, ඒ වගේ. ඉතින් මේ අවස්ථාවේදීත් අපිට මතක් වෙනවා ආගන්තුක සත්කාරය කියන මේ පද්‍යපන්ති විමලරත්න කුමාරගම මහත්මයා අපේ සිංහල සාහිත්‍ය රසාස්වාදයේ පොතේ පිටුව අංක 81 82 පිටුව වලට අරගෙන එනවා. මම හිතන්නේ මේක බොහොම අපිට දැනෙන විදිහ දෙයක්. මේ මහත්මයා නිලධාරියෙක්. සාමාන්‍ය අපි දන්නවා නිලධාරියෙක් කිව්වහම හිනහවෙන්නේ හරි අඩුවෙන්. සාමාන්‍ය මිනිසුන්ට අහුම්කම් දෙනවාද කියලා හිතෙනවා සමහර ලාට ඒගොල්ලන්ගේ මේ වැඩ හැසිරීම දිහා දැක්කහම. මෙයා බලන්නකො මුලින්ම මේ අතීතාවර්ජනයක් තියෙන එක මතක තියාගන්න ඕන අපි. ගං තුන තුලානේ අලියා වැටුණු වැවි සුන්දර හාමි එතරම් ඔහොසතෙක් නොවේ. තුන්ලාහකම බිම වැඩ කර දියෙන්නවේ. රන්වන් කරල් බරවී දැන් බිමට නැවේ. දැන් අපිට මේ මුල් පදයෙන්ම පරිසරය පිළිබඳ මනාව අවබෝධයක් ලබා දෙනවා. බලන්නකෝ ගම් තුන තුලානේ, ඒ ගම් ප්‍රදේශයක නම අකලියා වැටුණු ඇවේ සුන්දර හාමි. නමේම තියෙනවා නේද පොඩි සෞන්දර්ය බවක්. සුන්දර බව, සෞන්දර්ය, ඕකනේ සාහිත්‍යයෙන් අපි උපුනන්වන්නේ. එතකොට සුන්දර හානි ඒ කාලේ නම් දැන් වගේ නෙමෙයි. කාලය වෙනස්, ප්‍රදේශ වෙනස්. එතකොට මේ අපි හාස්‍යයට ලක් කළ යුතු දේවල් එහෙම නෙමෙයි. සුන්දර හාමි එතරම් පොහොසත්, එච්චර පොහොසත්ෙක් නෙමෙයි. දැන් අපි කියන්නේ එච්චර පොරක් නෙමෙයි. ඒ වගේ බලන්නකො එතරම් පොහොසත්ෙක් නෙමෙයි. දැන් මේ සාමාන්‍ය ගැමි ජනතාව, සාමාන්‍ය මිනිස්සු කියන වදන් පෙළ විමල් රත්න කුමාරගමයන්ගේ මුවඟට නැගෙන විදිහ, පන්හිඳට නැගෙන විදිහ. තුන්ලාහකම බිම වැඩ කර දියෙන් වැවේ, රන්වන් කරල් බරවී දැන් බිමට නැවේ. බොහොම සශ්‍රීයක කුමුරු යායක්. රන්වන් කරල් බරවී දැන් බිමට නැවේ. දැන් අපි අහලා ඇති බොල්වී කරන ඉහළ නගිනවනේ. එහෙනම් නිහතමානී මනුස්සයා කොයිකටද අපි උපමා කරන්නේ නේද? සශ්‍රීක වූ වීකරලකට. ඒක බොල් වීකරලක් නෙවෙයි. එහෙනම් සුන්දර හාමිත් බොල් වීකරලක් නෙවෙයි. ආ බොහොම සශ්‍රීක කෙනෙක්. ඒ නිසා තමයි මේ විදායක නිලධාරියාට, ආදායම් පාලකවරයාට කාලයක් ගියාට පස්සේ මේ සුන්දර හාමි කියන බොහොම සෞන්දර්යාත්මක මිනිසාව මුණගැහෙන්නේ. එයා සිතට මුණගැහෙන්නේ. ආපහු මතක් වෙන්නේ ඒකයි. ඒ සෞන්දර්ය බව නිසා. බලන්න අතීතාවර්ජනයේ පියවරෙන් පියවර ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහට යන විදිහ. ඔහුගේ ගමට මා ගිය ඒ පළමු වර, තවමත් සිතේ ඇත අමතක නොවන යුර. හේනට ගොසින් ගෙන් හුවක් පමණ දුර, එනවා දිටි මිමිටි බැඳගෙන
වියලිද සමහරට මේ මහත්මයා ගෑස් වලින් නැත්තම් කරන්ට් එකෙන් උයන කෙනෙක් වෙන්නේ නැති මෙයා නෙමෙයි එයාගේ බිරින්ද ඒ නිසා මේක මෙයාට වැදගත් විදිහට දැනුනේ දැන් බටහිර සාහිත්‍යයේ නැත්තම් රොබර්ට් නොක්ස් සාහිත්‍යයකට වඩා රොබර්ට් නොක්ස් කියන්නේ ලංකාවේ උඩ රට සිරකරු එලි මහන් සිරකරුවෙක් විදිහට හිටියේ එයාට රටින් පිට වෙන්න දුන්නේ රජතුමා ඉතින් එතුමා ලියනවානේ අපේ සිංහල මිනිස්සු නැත්තම් අපි ශ්‍රී ලාංකිකයෝ ශරීර කෘත්‍ය අවසන් කරලා වතුර භාවිතා කරා කියලා. ඒ කියන්නේ යාට එක වෙනස් දෙයක්. ඒගොල්ලන් එහෙම දෙයක් නෙමෙයි කරේ. ඉතින් එයාට එක වෙනස් නිසා තමයි ඒක කෘත්‍යයට නැගුවේ. ඉතින් මෙතන කියන්නේ මේ හේනට ගොසින් ගින් හූවක් පමණ දුර එනවා දුටි විමිටි බැඳගෙන වියලිදර වියලිදර ලිපේ දාන්නේ. ඉතින් මොකද හිතන්නේ? එයා සාර්ථක පියෙක් වෙන්න පුළුවන් නේ. දැන් අපි සාහිත්‍යෙ නිතරම වචනාර්ථයට එහා ගිය දෙයක් දකින්නවා කියලා අපි කියවනේ. සාහිත්‍යවේදියාත් එහෙම කෙනෙක්. ඔබ මේක බලන්නේ ඒ සාහිත්‍ය පිපාසය තිබෙන නිසා. දැන් ඕලෙවල් වලට විතරක් නෙමෙයි සමහරවිට මේක අපේ ගුරුබවතුනුත් බලනවා. ඉතින් අපි උනත් සාහිත්‍ය කෘතියක් කෘතියක් කියන්නේ නිර්මාණයක්. ඒක පොතක්ම වෙන්න ඕනේ නැහැ. දැන් කලාකෘතියක් කියන්නේ ගල් කැටයම් නැත්නම් ගල් ටැඹක් නැත්නම් අතීත නටබුන් දෙයකටත් අපිට කියන්න පුළුවන් කලාකෘතියක් කියලා. මේ සාහිත්‍ය නැත්නම් කෘත්‍ය කිව්වේ එතන මේ නිමැවුම කියන එක. මේ එතකොට මේ සාහිත්‍ය වේදියාට මේක බොහොම වෙනස් වූ දෙයක්. ඉතින් මෙයා දැන් අපි මේ වචනාර්ථයෙන් එහාට යනවා. දැන් මෙයා ධර්මිකයක් බැඳගෙන එනවා කියන්නෙම මෙයා හොඳ ස්වාමි පුරුෂයෙක්. දැන් මෙයාට දරුවෝ හිටියා නම් ඒ දරුවෝ බොහොම පුණ්‍යවන්තයි. දැන් මොකද මෙයා සමහරට මේ නාගරිකයාගේ දරුවෝ ඩේකයක ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි අම්මා තාත්තා සතුටින් සමාදානයෙන් ඉන්න බොහොම අහිංසක ග්‍රාමීය පවුලක උරුමකාරයෙක් ගෘහමූලිකයා තමයි මේ අපේ සුන්දරහාමි. ඉතින් මෙයා කියනවා හූවක දුර කියන්නේ සාමාන්‍ය හයියෙන් හූවක් කිව්වහම කරදරයක දිහම හූව කියන එක බොහොම මේක දුර මනින ඒකකයක් විදිහට ඒ කාලේ තිබිලා තියෙනවා. හූව යාරය ඊළඟට ඒව විධිමත් බවක් හරියටම මීටර් මෙච්චරයි කියලා කියන්නේ බෑ. අපි හූවක් කිව්වට නැත්නම් අපි මේ කතා කරන දුර අපේ ශක්තිය අනුව එහෙන කෙනාගේ ශ්‍රවණ ධාරිතාවය අනුව ඒ දුර අනුව වෙනස් වෙනවා. හූවක් කියන්නේ සාමාන්‍ය මීටර් 100ක් 200ක් විතර වගේ සාමාන්‍ය කඳු අතර වගේ නම් එහා කඳ ඉඳලා මෙහා කඳට ගුවන් සැතපුම් එච්චර සැතපුමක් විතර වගේ ඈතට ඇහෙන්න පුළුවන් හුලම් පාරත් එක සාමාන්‍ය හූවක් කියන්නේ යම් දුරක්. අපි හිතමු කිලෝමීටර් භාගයක් මීටර් 500ක් විතර. හේනට ගොසින් ගෙන් හූවක් පමණ දුර එනවා දුටිමි මිටි බැඳගෙන වියලි දරේනම් එයා ගෙදර කුස්සියටත් ලොකු උදව්වක් කරනවානේ. එයාගේ අඹේනියට බොහොම සුන්දරහාමි. ඇත්තටම ගෙදරත් සුන්දරහාමි කෙනෙක් වෙන්න ඇති. තාත්තා කෙනෙක් විදිහට හොඳ සුන්දර තාත්තා කෙනෙක් වෙන්න ඇති. ස්වාමි පුරුෂයෙක් විදිහට සුන්දර ස්වාමි පුරුෂයෙක් වෙන්න ඇති. ඒ නිසා තමයි මේ අපේ කතකයාට මේ කියන කෙනාට සාහිත්‍ය දිහිමනේ කියන කෙනා කතකයානේ. දැන් ගාලේ දරුපේ වුණොත් ඒකේ ඇත් පැටියා තමයි කතකයා. ඒක කියන කෙනා ලියන කෙනා නෙමෙයි. එයා රචකයා. මේ කතකයා. ඉතින් මේ කතකයාට මේ සුන්දර කෙනෙක් තමයි අපේ සුන්දරහාමි. ඉතින් මෙයාට හිතෙනවා දැන් මෙයාට මතක් වෙනවා එනවා දිටිමි මිටි බැඳගෙන වියලි දර බලන්නකෝ අපිටත් නිකන් ඒක දෘශ්‍ය ගෝචරයි වගේ නේද කියලා. දර මිටියක් අරගෙන එන කොණ්ඩි බැඳපු සමහර තට්ටි තුට්ටක් තියෙන්න පුළුවන්. රැවුල පොඩ්ඩක් වැවිලා තියෙන්න පුළුවන්. ඊළඟට උඩුකය නැත්තම් ෂර්ට් එකක් නැති උඩු නිරාවරණය උඩුකයක් සහ නිකන් හිතා ගන්නකෝ සරමක් විතරක් ඇඳගත්ත මාම කෙනෙක්. අන්න ඒ වගේ එහෙම සුන්දරහාමි ධර්මිටිකුත් අරන් එනවා. බලන්නකෝ අපේ කතකයා කොයිතරම් අපේ සුන්දරහාමිට නැත්තම් ගැමිකමට ග්‍රාමීය සෞන්දර්යයට සමීප වුණාද කියන එක. ඉතින් මේ අපිට ශ්‍රව්‍ය ගෝචරයි නැත්තම් දෘශ්‍ය ගෝචරයි. මේක අපිට පේන්න වාගේ මේ අපිට මෙයා එන හඬ ඇහෙන්න වාගේ. දර ටික තබා සේව නැති පාලු ගසක යට. දැන් අපිට මේ වචන හැම එකකින්ම බලන්න කොයිතරම් සුන්දරයිද කියලා මේ නිමවුම් කරු.
අපි මෙයත් එක්කම ජීවත් වෙනෝනේ. එයා අපිත් එක්කම ජීවත් වෙනවා. අපි යත් එක්කම ජීවත් වෙනවා. එතකොට සහෘද මනස මනාව තේරුම් අරගෙන තමන්ගේ නිර්මාණ එළි දක්වන්න තරම් ඔන්න අපේ සාහිත්‍යයේදී විමල් රත්න කුමාරගම ශූරින් බොහොම සමත් වුණා කියලා අපිට මේක කියන්න පුළුවන් අවසානයේ. දර ටික තබා සේව නැති පලු ගසක යට මේ පලු වීර ඊළඟට සියඹලා ඒකම බහල ඇති කොහොඹ වගේ ගස් වර්ග තියෙනවා වියලි කලාප. ඉතින් මේ අපිට මතකයි මුලින් කියුණා වැවක් ගැනනේ. ඒ කියන්නේ මේ තෙත් කලාපෙද වහින පැත්තක්ද නෑ මේක වැව්දියෙන් පෝෂණය වෙන කුඹුරු තියෙන වියලි කලාපේ ප්‍රදේශයක් මේ පළු වීර එහෙම ගස් තියෙන වියලි කලාපේ. ඒ කර්කශ වූ පරිසරවල වල තමයි මේ වීර නැත්තම් පළු ගස් එහෙම හැදෙන්නේ. පළු කියන්නේ සාමාන්‍ය වීරළු ගෙඩියට වඩා පොඩ්ඩක් පොඩි ගෙඩියක් කහපාටයි බොහොම රසවත්. ඔය අපි කතරගම පැත්තේ හිම ගියොත් නෙළුම් මැට කනවා වගේම හොයලා බැලුවොත් සමහර කාලවල මේ පළු ගෙඩි තියෙනවා. සාමාන්‍ය විරළු ගෙඩියට වඩා පොඩ්ඩක් පොඩි බොහොම හරි රසවත් මේ ආහාරය. ගෙඩි පොකුරු පොකුරු හැදෙන ලොකු විශාල ගස් එන සෙව නැති පළු ගසක යට මම කිව්වා වචනාර්ථයට වඩා එහාට යන්න ඕන. එහෙනම් මේ මේ කේඩ ඇරි වෙච්ච ගහද නෑ නෑ මේ පළු ගහේ කොළ මහා ලොකු දෙල් කොළිය වගේ එහෙම ලොකු නෑ. කරපිංච කොළියට වඩා පොඩ්ඩක් ලොකුයි. එතකොට මේ සෙව නැති පළු ගසක් කිව්වහම මේක විශාල ගේ අද්දර තියෙන මේ විශාල රූක්ෂ පළු ගසක් යටින් ධර්මිටිය තබා දර ටික තබා සෙව නැති පළු ගසක යට පිස දම දමාන පිස දම දමා අනුප්‍රාසනේ අනුප්‍රාසේ දම දමා පිස දම දමා දාඩිය එන නලල පිට නලල කියනකොට නලල ඒ ලයනු දෙකේ මුල ලයන මූර්ධජ නලල පිස දම දමා නලල ඒ කියන්නේ දහ එන දාඩිය ඔන්න අපිට නිකන් බලන්නකෝ නිකන් මනසින් ඇඳිනවා නේද මෙවැනි කෙනෙක් කියලා. බොහොම කවියගේ සාර්ථකත්වය මේ කියන්නේ මෙතනින් අපිට අහුවා දක්වන්න පුළුවන්. පිස දම දම දාඩිය එන නලල පිට මායන තුරුම සිට පෙන්නු සිනහකට තවමත් පෙනේ දුක් දුම්නස් අතර මට. මෙතන සුන්දර හාමිගෙ තියෙන බොහොම ලෙන්ගතු බව සහෘද බව නැත්තම් නිහතමානී බව හොඳකම මානව ධර්මතා කියන එක මේ කවියාගේ චිත්ත අභ්‍යන්තරයේම පළවෙලා තියෙනවා. ඉතින් මෙයා බලන්නකො මායන තුරුම මට පෙන්නූ සිනහකට. ඒ කියන්නේ නිරන්තර සිනහමුසු මුහුණනේ. මෙයා නිලධාරියෙක්. නිලධාරියෙකුට වැඩ කරන්න වෙන්නේ ඇත්තටම ගත්තොත් හරි ප්‍රශ්නයක් ඉදින් පෞද්ගලිකව තමන්ගේ තියෙන මානුෂික දේවල් කස්ටමර්ස්ලාට ඒක නැත්තම් සේවාදායකයන්ට පෙන්වන්න ගියොත් ඒගොල්ලෝ කරේ යනවා කියන්නේ. ඒ නිසා මෙයාට ඇත්තටම සැරවැර නැති වුණත් මනසින් පුංචි සැරක් පෙන්වන්න සිද්ධ වෙනවා ඇතිනේ. ඒක තමයි අපිට හිතන්න වෙන්නේ. ඒ නිසා මෙයාගේ මුවඟට එහෙම નિરાයාස සිනහාවක් එන්නේ නැහැ. මන්දස්මිතියක් එන්නේ නැහැ. ඒකනේ මෙයාට මේ සුන්දරහම්ගේ සිනාව නිරන්තරයේ දුක් දුම්නස් අතර උරක් පිනුනේ. දුක් දුම්නස් කියන්නේ මෙයා ඒ තරම් සතුටකින් නෙමෙයි ඉන්නේ. ඊට වැඩිය සතුටක් අර ග්‍රාමීයව වෙසුණු අපේ සුන්දරහාමි තුල මේ ඊට වඩා සතුටක් තියෙනවා. ඒ අතින් සතුටින් එතුමා පොහොසත්. අපේ කතකයාට වැඩිය සුන්දරහාමි සතුටින් පොහොසත්, මානසිකව පොහොසත්. ඒක අවසානයේ කියවෙනවා මෙතන. දැන් මට දුක් දුම්නස් අතර මෙයාව මැවි මැවි පේන්නේ එකයි. දැන් මේ අතීතාවචනයක් නේ. මෙයාට අර හිනහවේ තියෙන වටිනාකම තේරෙනවා. නගරයට ගිහිල්ලා තමන්ගේ ඔෆිස් එකට ගිහිල්ලා කාර්යාලයට ගිහිල්ලා අර වීදුරු වලින් වටවුණු පහළ ඉඳලා උඩට භාගයක් දුරට තහඩු වලින් වහලා එතනින් උඩට වීදුරු වලින් වහපු මේ සමහර ඒසී කරලත් ඇති. ඊට පස්සේ උඩ මේ ෆෑන් කරකුණාට ඒ අර કૃતિම හුලගේ કૃતિම ආලෝකයේ අර සුන්දරත්වය ඇත්තටම
මේ කතකයාට අත්විඳින්න අමාරු. ඉතින් ඒ නිසා මෙයාට නැවතත් අර දුක් දුම්නස් අතරදී සිහිපත් වෙන අපේ සුන්දරහාමිගේ ඒ එන කම්ම දැකපු සිනහකට. පෙර දැක ඔව්. ඉතින් ඒකම තමයි. ඉතින් ගොඩක් දේවල් මේක කියන්න පුළුවන්. දැන් සාහිත්‍ය කියන්නේ මම කියන දේ ඔක්කොම හරිද? නෑ නෑ එහෙම නෑ. ඔබට හිතන්න පුළුවන් දැන් සාහිත්‍යයේදී මම හිතන දේ ඔයා හිතන්න ඕනේ නෑ. දැන් මට සාපේක්ෂව ඔබට වෙනත් දෙයක් මේ ඔස්සේ කියන්න පුළුවන් නම් සාධාරණීකරණය කරන්න පුළුවන් නම් හේතු දක්වමින් ඔබ සාර්ථකයි. ඔයා මට කියන්න බෑ. නෑ නෑ ඔයා වැරදි. ඕක නෙමෙයි මේකයි කියලා. ඉතින් දැන් මේ අපි කතා කරන දේවල් සමහරලාට විමල් රත්නකුමාර ගමට සිහිපත් නොවෙන්නේ තියෙ වෙලාවෙ. හැබැයි ඒ ඔස්සේ අපිට ගොඩක් දුර යන්න අපිට අවස්ථාව තියෙන එක තමයි සාහිත්‍ය කියන්නේ. ඔබටත් එහෙමයි. ඔබටත් එහෙම පුළුවන්. ඉතින් ඔබත් අලුත් විදිහට හිතලා තව ඉස්සරහට ගිහිල්ලා අපි සාර්ථකව මේකට උත්තරයක් ගොනු කරගන්න උත්සාහ කරමු. මෙන්න මේ ඊළඟ කවියේ ඔබට වෙනස් දෙයක් අහුවෙනවා. ඒක වෙනස් වෙන්නේ දැනගෙන බැලුවොත් විතරයි. බලන්නකො. පෙර දැක නොමැති මුත් සුන්දර හාමි විසින් අවසාන අවසාන අකුරු ටික බලන්න. විසින් මගේ තොරතුරු ඇසු හැටි හිතවතේ කුලෙසින් ගෙඩියක් කඩාගෙන ගෙමි දුල තැඹිලි ගසින් පිළිගැන්විය මට සොම්නස පිරුණු ඇසින් සින් 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 විසින් ලෙසින් ගසින් ඇසින් ඔන්න පුතේ යවහන් නීතිය. ඒ කිව්වේ අවසානයේ යව හන් යවහන් යවහන් රීතිය කියලා එකක් තියෙනවා සාහිත්‍යයේ සිංහල පද්‍යකරණයේදී. ඔය යවහන් යවහන් ඔය අකුරු හතරින් මතකද යන්න අමාරු නෑ. යවහන් ඔය අකුරු හතරෙන් අවසන් වෙනවා නම් ඊට කලින් අකුරත් ඒ සමාන වෙන්න ඕනි. දැන් මෙතන බලන්නකෝ විසින් ලෙසින් ගසින් ඇසින් සාහිත්‍ය පොතේ සිංහල සාහිත්‍ය සංග්‍රහය පොතේ බලන්න ඔය වගේ අකුරු වලින් අවසන් වෙන තැන්වල ගුත්තිලේදි ඒකම පැරණි සාහිත්‍ය වලදී සාහිත්‍ය කෘති වලදී සංදේශ කාව්‍ය වලදී මේක මනාව දැක ගන්න පුළුවන්. ඔබ පොඩ්ඩක් අවධානයෙන් බැලුවම මේක පේනවා. මොකද්ද රීතිය? යවහන් රීතිය. මෙතන බොහොම මනාව අපේ විමල් රත්න කුමාරගම කවියා යවහන් රීතියත් රැකගෙන තමන්ගේ අදහසට මනාව කැටි කරගෙන තිනවා. තමන්ගේ දක්ෂතාවය පෙර දැක නොමැති මුත් සුන්දර හාමි විසින් මගේ තොරතුරු ඇසු හැටි හිතවතේ කුලෙසි. දැන් මේ හැම තැනකම අපිට මේ කතකයාගේ අර සංවේදී වූ මනසක් විවෘත වෙලා බව දැනෙන්නේ ආදායම් මේ නිලධාරියෙක් කියලා අපි කිව්වනේ. දැන් මෙතුමා බොහොම දුෂ්කර පළාත්වල සේවය කරපු කෙනෙක්. ඒක මේ හැම තැනකදීම ලස්සන කවි පොත් කියලා ඇත්තටම ලස්සන නෙමෙයි. මිනිසුන්ගේ එතුමාට දැනුණු මිනිසුන්ගේ අවිහිංසකත්වයේ පද්දකරණයට දක් කරපු බොහොම සුන්දර සංවේදී මනුස්සයෙක් විදිහට සාහිත්‍යයේදී මේ අපේ විමල් රත්නකුමාර ගම කිවිදානන් දැක ගන්න පුළුවන්. ඇත්තටම එතුමා මිය ගියාට පස්සෙත් එතුමා ලියලා තිබුණු කවි පොත් පළ කරා. මොකද ඒවා මුද්‍රණය වෙලා තිබුණේ අවසානයේ. ඊට පස්සේ තමයි ඒවා මුද්‍රණය කරේ ගොඩක් ඒවා. මේකත් එහෙම අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් මේ ගෙඩියක් කඩාගෙන ගෙමිදුල තැමිලි ගසින් පිළිගැන්විය මට සොම්නස පිරුණු ඇසින්. දැන් අහල ඇති අමුතු බද්දීම අත ඇල්ලුමින් දැනේ. දැන් අපි අර හිනහ වෙනකොට කියන්න පුළුවන් මේ සුන්දර හිනහාවක් නෙමේ. ඇත්තද? පාස්ත විභාගේ අපි කිව්වේ ඔච්චර ඒ හිනාව නෙමේ. පිළිගැන්විය මට සොම් අනේ සර් බොන්න මහත්තයා ඉතින් අනේ ඔව් දෙයියෝ. දැන් හිමයි කිව්වේ මිනිස්සු ඉස්සර. ඉතින් මේ ඉතින් අර ලොකු දේවල් එතුමාට දෙන්න නැති වුණාට බොහෝම ගෞරවයෙන් දුන්නා. තැමිලි ගෙඩිය පිළිගන්නේ පිළිගන්නනෝ දානය පිළිගන්නනෝනේ. බොහොම ගෞරවාන්විතව කරන දෙයක් පිළිගන්නනෝ දුන්නා නෙමෙයි. බලන්නකෝ දැන් මේ ආගන්තුක සත්කාරයේ කියන අර මුළු පද්‍යයේම තියෙන ආගන්තුක සත්කාරය ওই වචන දෙක මේ කවිය තුල ගැප් කරලා තියෙන විදිහ එතුමා කොච්චර සාර්ථකයිද බලන්නකෝ.
මෙයා හිතුවද අයියෝ මේක තම මේක ලොඳ තිබුණා නම් අපරාධ මේක මගේ ඩිය විදිහට තිබුණා නම් මේ තව කීයක් ගන්න ඒව මතක් නැහැ කෙලිම මෙයා මේ බෞද්ධ චින්තනයෙන් හැදුණු මානව ධර්මතා මේ තුල පෙන්නවා ආගන්තුක සත්කාරය දැන් මේ වෙලාවේ හැටියට එයාට කරන්න පුළුවන් ඉහළම දේ මේ කරේ ඉතින් ගෙඩියක් කඩාගෙන ගෙමි දුල තැඹිලි ගසින් පිළිගැන්විය මට සෝම්නස පිරුණු ඇසි ඒකම බලන්නකෝ ඒ එහෙම දෙන්න තරම් එයාට ලොකු දීපලක් තියෙනවද නෑ මේ කවියා දකින්න විදිහට මෙන්න මෙච්චරයි ගෙවත්තටම තියෙන්නේ බලමු ඊළඟට පොල් දෙහි දොඩම් ගස් තුන හතර කිවත් තේ දුම්පත් කමයි හැම තැන ලකුණු ඇත්තේ කෙලෙසද කියා කල ගුණ සැලකිය යුත්තේ දුන් සත පනාවත් ඔහු නැත පිළිගත්තේ අපි හාස්‍යයට ලක් කරන්න ඕනේ දැන් ඔය මේක සත පනහක් කිව්වට ඔය කියන කාලය වෙනකොට සත පනහට ලොකු මූල්‍යමය වටිනාකමක් තිබුණා එතකොට ඒකේ මුදල්ම හැකියාව වැඩි සමහරලාට ওই කාලේ වෙනකොට දිනක වැටුප අපි අහලා තියෙනවා දැන් අපිට પરම්පරා දෙකකට වගේ ඉස්සරහින් දිනක වැටුප 7-8යි ඒ වගේ. ඉතින් 7-8ක වැටුපක් ලැබෙන වෙලාවක ඒ වගේ කාලයක 7-50 කියන එක ලොකු මුදලක්. නේ? ඒ කියන්නේ ඒ වගේ දිනක වැටුප වගේ 4 ගුණයක් හිතන්නකො ලොකු මුදලක් දෙනවා. ඒ වෙලාවේ හැටියට ලොකුම මුදලක්. ඉතින් මෙයා කියනවා පොල් දෙහි දොඩම් ගස් 3-4 කිව්වත් 3-4යි බලන්නකෝ මේ ග්‍රාම්‍ය වචන වලට ලං වුණු වදන් පෙළක් මෙතුමා භාවිතා කරන විදිය පොල් දෙහි දොඩම් ගස් 3-4 කිව්වත් දුප්පත්කමයි මේ සරල බස්සහරනේ සරල බස්සහර තියෙන්නේ දුප්පත්කමයි හැමතැන ලකුණු ඇත්තේ ලකුණු වෙලා කියන්නේ මේ මෙයාට පේන විදිහට ඇත්තට මේ 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 අවට පිටায় බැලුවහම පොල් ගස් දෙකක් තුනක් අරේනේ පොඩි පොඩි හැබැයි මෙතුමා දන්නවාද නොදන්නවාද කියන එක ප්‍රශ්නයක් ඔය කියන සුන්දරහාමිගේ පරිසරය තුල හේන් ගොවිතැන කුඹුරු මඩ ගොඩ ගොවිතැන් අතර මේ දේවල් ටික තිබුණාම මෙතුමා ශස්ත්‍රීයයි ශස්ත්‍රීයයි ඊට පස්සේ මෙයාට තනියම දැන් මේ සොයාම නැගීටින්න පුළුවන් ඒ ඒ සමාජය තුල එයා සොයා පෝෂිතයි ඒක තමයි මෙතන ඇත්තටම තියෙන්නේ දැන් මේක කවියා හරියටම තේරුම් ගත්තාද කියන වගේ කොටසකුත් පොඩ්ඩක් මෙතන තියෙනවා ඉතින් අපිට දෙපැත්තටම කියන්න පුළුවන් අවසානයේ බලමු කොහොමද වෙන්නේ කියලා දැන් මේ දුන් 7-50වත් ඔහු නැත පිළිගත්තේ දැන් එයා ඒ තරම් පහ අනේ පිසුදු මහත්තයා අපෝ එපා එපා අනේ මේ 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 තියාගන්න තියාගන්න එහෙම නේද එතකොට බලන්නකෝ දැන් මෙතුමාගේ මේ අර තැඹිලි ගෙඩිය දුන්නේ බොහොම භක්තියෙන් පිළිගන්නවනේ. ඒක අපි දාණය තමයි පිළිගන්නවනේ නේ. බුද්ධ භෝගයක් විදිහට තමයි ආගන්තුක සත්කාරය මේ අපේ සුන්දරහාමි සිද්ධ කරේ. ඒකම මෙයා මේ දැන් කල්පනා කරනවා. ආගන්තුකව එන කෙනෙකුට පුරුදු නැති හිතවත් කමින් සැලකූ යුතු කමය සිටි ඔහු වෙත මුදලකින් මා කළ හැටිය තුති සිහිවි මගේ කම්මුල රතු පැහැය ගති සල්ලිදිනකොට දුන්නද කනේ පාර නෑ නෑ කම්මුල රතු පැහැ ගතිය කිව්වේ ලැජ්ජාටපත් වෙනවා දැන් මෙයා අර තමන්ට දීපු තැඹිලි ගෙඩිය වෙනුවෙන් එයා මිලක් නියම කරනවා දැන් අපිට එතන හිතන්න ගොඩක් දේවල් තියෙනවා ඇත්තටම ගත්තොත් ග්‍රාමීය වෙන්න වෙන්න තියෙන ලක්ෂණ නාගරික වෙන්න වෙන්න ඇත්තටම අඩු වෙනවා මොකද දර කෑල්ල වතුර ටික පවා මුදලටනේ ඒ නිසා හැමදේම තීරණය වෙන්නේ මුදල මත ඉතින් මෙතුමා විශ්වාස කරමින් හිටියේ සුන්දරහමි දුප්පත් දැන් අපිට මතකයි ඉස්සරහ කියනවා පොල් දෙහි දොඩම් ගස් 3-4 කිවත්තේ දුප්පත්කමයි හැමතැන
හැබැයි එයාර භෞතිකව දුප්පත් උනාට මානසිකව මේ කතකයාට වැඩි එතුමා පොහොසත්. ඒක තමයි මෙතන මේ අන්තිමට කියවෙන්නේ. ඒ නිසා තමයි මේ ආගන්තුක වෙන මේ පුරුදු නැති කෙනෙකුට දීපු ආගන්තුක සත්කාරයට මෙයා මුදලක් නියම කිරීම ගැන දුක් වෙන්නේ, ලැජ්ජා වෙන්නේ, කනස්සල්ලටපත් වෙන්නේ, පසුතැවෙන්නේ එකයි. ඉතින් මේක බොහොම හොඳ පද්‍ය පන්තියක් විදිහට අපිට රස ආස්වාදේ කරන්න පුළුවන්. ඒකේ අන්තිමට අපෙන් අහනවා ආගන්තුක සත්කාරයේ පැතිපෙළ සාර්ථක නිර්මාණයේදී අදහස් දක්වන්න කියන එක. එතකොට ඔයාට පුළුවන් දැන් මම කියා දීපුවා වගේම ඔයාගේ ටීචර් සර් කියා දීපුවටත් එකතු කරලා ඔයාගිනුත් අදහස් දාලා දැන් මේ ගැන පොත්පත්වල මම දැක්ක ළමා පත්තරයක මේ ගැන ලොකු බොහොම සාර්ථක ලිපි පෙළක් තිබුණා. ඒ පත්තරවල නම් කියන්න අපි අවශ්‍ය නැහැ. ඔබ පොඩ්ඩක් වෙළඳ පොළට ගිහිල්ලා බැලුවොත්, මොකද ඉගෙන ගන්න කැමති කෙනා පොඩ්ඩක් ඒ වෙනුවෙන් වියදම් කරාට පාඩුවක් එහෙමනේ ඔයාගේ අම්මා තාත්තා වුණත් ඔයාට සහයෝගයක් ලබා දී. ඉතින් ඒ දේවල් හොයලා බලන්න. ඉතින් මේ මේ අපි අපිත් පුංචි උදව්වක් කරන්නයි මේ උත්සාහයක් දැරුවේ. ඒකම මේ පැදිපෙළ සාර්ථකයිද කියන එක දැන් කොයිතරම් දුරට සුන්දර හාමි තුලටම මේ කතකයාට කිඳා බහින්න පුළුවන් වුණාද කියන එක අපිට මේ වදන් වලින් අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ මහා ලොකු පාණ්ඩිත්‍ය බවක් පෙන්වන්න උත්සාහයක් දරලා නැහැ. අර සුන්දර හාමිගේ සෞන්දර්යයෙන් පිරි ග්‍රාමීය ගැමිකම, ඒ මනුස්සකම, මානව ධර්මතා කියන එක බොහොම සෞන්දර්යාත්මකව එතුමා ඉදිරිපත් කරනවා. මේ එකම ශ්‍රාවකයා කියන්නේ අසන කෙනානේ. අසන ශ්‍රාවකයාට, මේ කියවන මේ පාඨකයාට, දැන් මේක රස විඳින රසිකයාට මේ අත්දැකීම, තමන්ගේ අත්දැකීම දෙන්නත් එක බෙදා ගන්නවා. ඒ කියන්නේ සමාජ අනුභූතියක් බවට පත් කරන්න ලොකු උත්සාහයක් දරලා තිනවා. ඒක සාර්ථක වෙච්ච බව අපිට දැනෙනවා. ඒකම ශ්‍රාව්‍ය ගෝචරව, දෘශ්‍ය ගෝචරව, දැන් අර පිස දම දම, දැන් අපිට ඒවා දැන් හිතින් ඇත්තට මැවෙනවානේ. ඉතින් මේ තමන්ට විඳ ගන්න ලැබුණු මේ දේ මුළු සමාජයටම ලබා දීමෙන් ලොකු සමාජ පණිවිඩයක්, රසයක් උද්දීපනය කරන්න තරම් මේක සාර්ථකයි කියලා අපිට අදහස් දක්වමින් කියන්න පුළුවන්. එහෙමනම් මේ වගේම පාඩම් පෙළකින් ඔබට අපි මේ විදිහට උදව්වක් කරන්න උත්සාහයක් දරනවා. සියලු පොත්පත් වගේම සාහිත්‍ය රසාස්වාදී මේ මේ කාණ්ඩ විෂයක් වුණාට ඇත්තටම කාණ්ඩ විෂයන් කියන්නේ හොඳ රිසල්ට් එකක් දෙන්න පුළුවන් තැනක්. ඔබට ඒ හැකියාව, ශක්තිය, ධෛර්ය, සියලු ශක්තිය, ආශිර්වාදේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් බොහොම ස්තුතියි, නැවත මුණ ගැහිමු. ආයුබෝවන්.